අයිබුවන් කලාවට හිතේති ඔබ වෙනුවෙන් කලා ලෝකේ නැවුම් තොරතුරු රසබර තොරතුරු සමගින් සුපුරුදු පරිදි අපි අද ආරම්භ කරන්න සූදානම් ආට් කැෆේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් ආරවුල් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් බිම් පෙරලිය අනෝම රාජකරුණාගේ අධ්‍යක්ෂණයක් මේ ඇයත් සමග කළ කතාවක් මේ වෙනකොට මම වාර්තා චිත්‍රපටයක් නිම කරමින් ඉන්නවා මේ වාර්තා චිත්‍රපටය අම්පාර දිස්ත්‍රික්කයේ පිළිබඳ චිත්‍රපටයක් අම්පාර දිස්ත්‍රික්කයේ කිව්වහම විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් ආරවුල් පිළිබඳ චිත්‍රපටයක් මේ චිත්‍රපටය කරන්න මට අවස්ථාව ලැබෙන්නේ MMCA එහෙම නැත්නම් Museum of Modern Art and Architecture කියන ලංකාවේ තියෙන කලාගාරයේ ආරාධනාවෙන් ඒ ආරාධනය ලැබෙන්නේ MMCA මේ වෙනකොට ප්‍රදර්ශනය වෙන්න નિયમિત බිම් පෙරලිය කියන ප්‍රදර්ශනය සඳහා ඒ ප්‍රදර්ශනය මාස කිහිපයක් MMCA ආයතනයේදී පැවැත්වෙනවා නෝමෝලෑන්ඩ් චිත්‍රපටිය ඇත්තටම වෙනස් ආකාරයක චිත්‍රපටයක් හේතුව වාර්තා චිත්‍රපටි වලදී සාමාන්‍යයෙන් අපි දකින මූණුවරට වඩා වෙනස් ආකාරයක සංස්කරණයක් තමයි මේ චිත්‍රපටිය දකින්න ලැබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ කිව්වහම ලංකාවේ තවත් දිස්ත්‍රික්ක 6කට මායිම් වෙලා ඒකම නැගෙනහිර වෙරළට මායිම් වෙලා තියෙන දිස්ත්‍රික්කයක්. ඒ නිසාම මේ දිස්ත්‍රික්කයේ සුවිශේෂී. ඉඩම් හරහා මේ වෙනකොට પરම්පරා තුනක් විදිහට මේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන ජනතාව අතර මොන වගේ ඉඩම් ආරවුල්ද ඇති වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නය මම කාන්තා ඇසකින් මේ චිත්‍රපටයේ හරහා කියන්න උත්සාහ කරනවා. මේ චිත්‍රපටිය ඇත්තටම රූගත කරේ ඉතා කුඩා කණ්ඩායමක් එක්ක මහින්ද අබේසිංහ තමයි කැමරා ශිල්පියා. අපි ඇත්තටම පාරිසරික දර්ශන ලෑන්ඩ්ස්කේප් ෂොට්ස් අම්පාර දිස්ත්‍රික්කයේ සුන්දරත්වයේ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් එක්ක තියෙන මේ දුෂ්කර තත්ත්වයන් ගැන අපි ඇත්තටම වාර්තා කරා. ඒ චිත්‍රපටිය ඒ එක්කම කාන්තා හඬවල් හරහා විශේෂයෙන්ම අපි කියන ඕරල් හිස්ටරි කියලා අපේ ඉතිහාසය තවත් පිරිසකගේ හඬවල් හරහා අපි මේ චිත්‍රපටියට සංකලනය කරනවා. එහිදී සංස්කරණයෙන් මේ චිත්‍රපටියට දායක වෙන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ සංස්කරණ ශිල්පියෙක් වන සමන් ඇල්විටිගල. මේකේ ශබ්ද පරිපාලනයෙන් අපිත් එක්ක එකතු වෙන්නේ සසිකරුවන් මාරසිංහ. ඇත්තටම මේ නෝමෝලෑන්ඩ් චිත්‍රපටියට දායක වෙන අපේ කණ්ඩායම දිහා බැලුවොත් මහින්ද අබේසිංහ කියන්නේ මමත් එක්ක චිත්‍රපටි ගණනාවක කැමරා කරනින් දායක වුණු ශිල්පියෙක්. ඒකම සමන් ඇල්විටිගල ඇත්තටම මං එක්ක මගේ හුඟක් වාර්තා චිත්‍රපටිය ඇත්තටම සංස්කරණය කරලා තියෙන්නේ සමන්. සසිකත් එහෙමයි. සසික සමන් එක්ක මම වාර්තා චිත්‍රපටි ගණනාවක වැඩ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා පළපුරුදු කණ්ඩායමක් එක්ක කරන අලුත් අත්දැකීමක් විදිහට හඳුන්වන්න කැමතියි. ඔබටත් මේ චිත්‍රපටිය නරඹන්න අවස්ථාවක් තියෙනවා MMCA ඒ කියන්නේ මේ කලාගාරයේ තියෙන්නේ ක්‍රිස්කැට් බොලවාඩ් එකේ. ඉතින් මාස 3ක් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් ආරාධනා කරනවා ඔබටත් එන්න මේ චිත්‍රපටිය එක්කම ලංකාවේ බිම් පෙරලිය ප්‍රදර්ශනයේ තවත් කලා නිර්මාණ රාශියක් දැකබලා ගැනීමේ අවස්ථාව ඔබට තියෙනවා. आचार्य सरत् वीरशेखर के नवतम सिनेमा निर्माण श्री सिद्ध एहि मादे दर्शन पसुगीद मम महाराज गमन चित्रपट निष्पादने कलाट पे ये वगेम रज कथावक ऐतिहासिक अम्म इंटे गिनकण विशेष पास दर्वंट इतिहास यम पाड़मुना वेणी चित्रपट अक्तमय मे अभी निष्पादने दवंत वीदम करला बहु वेहसी हदप चित्रपटिया मे चित्रपटिया अर पास अमीट इतिहास पाड़ मगेम अणिपत्तिम विनोदजनक चित्रपटिया इवगेम अपे जाति प्रौढ़त्व विदहापान इतमत् अभी जाति अखंड श्रीलांकिक अभिमान हंगीमग्दन चित्रपटी अखंड दखिन मम्मी फिल्म के बहनावे शरत महत्या मे अर्ली फिल्म दिशा प्रोडक्शन थी निशा पर मन टीका मेक पुदुमाई मेक हिस्टोरिकल कथांद्र मे ऑडियंस धन पुलवा मे एत कथा वक्नी मे सी सिद्धा चित्रपटिया मगे देवनी चित्रपटिया मगे पलवन चित्रपटिया गाम सात
මේ චිත්‍රපටය ඒක ඓතිහාසික සිද්ධියක් පදනම් කරගෙන නිර්මාණය කරපු සිතමක් මේකෙන් අත වශයෙන්ම අපේ රටේ ප්‍රෞඪ ඉතිහාසය අපිට මතක් කර දෙනවා ඒ වගේම තමයි සත්‍ය සිද්ධියක් පනාගඩුව තඹසන්නසේ ලීවිලා තියෙන විජේබව රජු ඒ බුදල්නා කියන තමගේ කුඩා කල ජීවිතය ආරක්ෂා කරපු ඒ සෙනෙහයාට දුන්න තමපත්තේ තමයි අද කෞතුකාගාරික තියෙන්නේ ඒක පදරම් ඒක පාද කරගෙන තමයි මේ චිත්‍රපටය අත වශයෙන් නිර්මාණය කරේ මම හිතනවා මේ චිත්‍රපටයත් මගේ පළවෙනි චිත්‍රපටය වගේ ඉතාම සාර්ථක චිත්‍රපටයක් වෙයි रुक्मणी देवी उपहार गी दहन आदरे निसा अक्टोबर मास 20 दा सवस 3:30 कोलंब नव नगर शाला वेदी पवत्तिनवा अभी मेपार रुक्मणी देवी उपहार करंदाई यन्नी अपे देसी अक्का गेन क्यूगोत 1923 जनवरी 23 वेंदा नुवरहेली प्रदेश उपतलब एतुबिय 1978 अक्टोबर 28 दिन अब अतने समुगन अदर जीवित अतर इटियालासी अक्टोबर विषय दिन आदर गी प्रसंगे यूरत आराधना करे बल कुल नवनगर शाला දෙදා 24 බස්නාහිර පළාත් කෙටි නාට්‍ය තරගාවලිය අවසන් වටය ඔක්තෝබර් මාස 22 වෙනිදා සවස 2:30 මර්දාන ටව හෝල් හිදී ආරම්භ වෙනවා. බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ විදියට අපි ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුල පවත්නා විවිධ වූ කලා අංගයන් අනාගත පරපුර උදෙසා සංරක්ෂණය කිරීමේ අරමුණින් විවිධ වූ ව්‍යාපෘති රාශියක් වාර්ෂිකව සංවිධානය කරනවා එකී ව්‍යාපෘතීන් අතුරින් මෙම කෙටි නාට්‍ය වැඩමුළුව හා තරඟාවලිය සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා මේ අවුරුද්දේ ජූලි මාසයේදී අපි අයදුම්පත් කැඳවීම සිදු කරා අපිට අයදුම්පත් ලැබිලා තිබුණ 150 එම ලැබුණු අයදුම්පත් අතරින් අයදුම්පත් 65ක් සම්මුඛ පරීක්ෂණයක් මගින් तोरा गणीम सिधुकरा अपिट इदिरिपत्तुना केटिनाट्य पिटपत्तिहाक एम केटिनाट्य पिटपत्तिहेन दहायाक प्रवीण विनिश्च मंडलयाक मगिन तोरा गनु लेबुआ इसे तोरा गन्नालद केटिनाट्य पिटपत्त दहाय मे मासे देवनिदा बस्नाहिर पलात सौंदर्य निकेतनेदी वेदिका गतकरा एम देवन वटे संदहा इदिरिपत्तु केटिनाट्य दहायें हयाक तोरा गणीम तमयहिदी सिधुनी අවසාන වටේට තේරුණු නාට්‍ය 6 මේ මාසේ 22 වෙනිදා ටවර් හෝල් රංගහලේදී සවස 2 සිට වේදිකාගත වීමට නියමිතයි ඇත්තටම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය කෙරෙහි රුචිකත්වයක් දක්වන ආදරණීය ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මෙම කෙටි නාට්‍ය 6 නැරඹීමට අපත් සමග සම්බන්ධ වෙන්න කියලා वेदिकावे महागेदर हाउस ऑफ ड्रामा आयतने अधिपति तुमन एक प्रियंत रंजन महात्मा के अलुत्म निष्पादने साल्ली अरंग होरु एविदी वो बलाई मुकादमे में साल्ली अरगेन होरु एनवा देखिए एकड उत्तरे हरियटम बलागन पुलवां अक्टोबर 26 වෙනිදා එල්පින්ස්ටන් රංගශාලාවට එන්න හවස 3:30 හරි එමත් නැත්නම් 6:30 හරි ප්‍රවීණ රංගන ශිල්පීන් රාශියක් සහභාගී වෙනවා ප්‍රවීණ රංගන ශිල්පී සරත් කුලාංග कुमार तिरिमाधुर मम चरित सेनानायक शिरोमेका फेनेंडु कुमारी सेनारत्न इतकोट अनुषा दिशा नायक रोमेश संजय
රුවන් අමරසේකර අතුල ජයතිස් ඒ වගේම උපුල් මහානා වගේ ශිල්පින් 8 දෙනෙක් විතර සහභාගී වෙනවා මම කුසිකුනේ කුසිකුනේ නෙමෙයි කකුසිකුනේ ආ ඕ ශික්තරා මේ ගෑනු හරියට බ්ලේඩ් තරයක් වා වේදිකාවේ නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කරපු මල්වඩම් අනවශ්‍යයි රූක රාජේවැනි දවෙන්ත ලස්සන නිර්මාණ ඉදිරිපත් කරපු අධ්‍යක්ෂකවරයා ප්‍රියන්ත රංජන්ගේ අලුත්ම නාට්‍ය නිර්මාණය සල්ලි අරන් හොරු ඇවිදින් ඔන්න ඔක්තෝබර් 26 වෙනිදා සවස 3:30ට සහ 6:30ට මරදාන එල්ෆින්ස්ට්‍රම් රංගහලේදී වේදිකා කත කරන්න සූදානම් වෙලා ඉන්නවා. සල්ලි අරන් හොරු ඇවිදින් මගේ අලුත්ම නාට්‍ය නිර්මාණය මල්වඩංගන අවශ්‍යයි කරලා අවුරුදු 8 කරපස්සේ තමයි මේ නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණේ. තේමා කීපයක් යනවා. ඒත් තමයි නියුන් සහෝදර දෙන්නෙක් හරහා එක නියුන් සහෝදරෙක් තව එකකට හොරෙන් එක දෙමාපියන්ට කියලා ඒ වලව්ව ලියාගෙන අන්තිමට ඒ පිට කරපු එකන ඇවිල්ලා යලිත් ඒ වලව්ව යන අතර ගන්න අතර තමයි ඒ තේමාව යන්නේ. ඒ වගේ තව තේමා ගැන ගැහණියගේ හැසිරීම වෙනස් වීම ඒ ගොඩාක් යන පස්සේ ආයේ අර අපේ ඉන්න කෝකියෙක් ගුණේ කියලා. ඒ ගුණේ දුක්බර ජීවිතයක් ගෙවලා දුර ඈත පළාතකින් ඇවිල්ලා කන්න බොන්න නැතුව මෙතෙන්ට ඇවිල්ලා මේගොල්ලන්ගේ නැතිවීම පස්සේ ආයේ අර සතර රටන උදා ඒ තේමා කීපයක් යනවා. ඕක තමයි මම කියන්නේ. ඕක තමයි මම කියන්නේ මට මේ වැඩේ කරගෙන යන්න දෙන්න කියලා. කොහෙද? අනේ යන්නෝ යන්න. තාපි මොනවද බිස්නස් ගැන දන්නේ? ප්‍රේක්ෂකාගාරයේ සිටින ලොකු කුඩා සැමටම එකසේ නැරඹිය හැකි එකසේ විනෝද විය හැකි ඒ පැය දෙක හෝ පැය දෙකමාර හෝ පැය කමාර ගත කරන නොතේරෙන විදිහට විනෝදාත්මක සහ ජීවිතයට යම්කිසි දෙයක් ටෝච් එකක් ගහලා පෙන්නනවා වගේ ඒක පෙන්නන නාට්‍ය තමයි ප්‍රියන්ත තමාගේ නාට්‍ය වලින් ඉදිරිපත් කරේ. රූකඩ රාජ්‍ය මලවඩම් අනවශ්‍යයි අන්තපුරේ හොරුපඩයි වගේ නාට්‍ය. ඉතින් මම හිතන්නේ ප්‍රියන්ත දිගු කාලයකට පසුව අලුත් නාට්‍ය කරන සල්ලි අරන් හොරු ඇවිදින් ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියන එක මීට වඩා ගැඹුරින් සාකච්ඡා කරන ඉතාම විනෝදාත්මක හරවත් නාට්‍යයක් මම ආරාධනා කරන වේදිකාව ඉතාම ප්‍රවීණ ජනප්‍රියම නළු නිළියෝ රසක් රඟපාන මේ නාට්‍ය මේ මාසේ ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා එල්ෆින්ස්ටන් රංගහලේදී සවස 3:30ටයි 6:30ටයි දර්ශන වාර දෙකක් තියෙනවා මංගල දර්ශනේ එන්න එදාට අපිත් එක්ක විනෝද වෙන්න आचार्य अजित पेरेरा की कृतियाक देविदुन खरा यान गमन में बहुत समग्र कल कथा भाग आहसिन पोलवट वेटन जलबिंदुआ कुमन हो आकार कवदा हो दवसक नैवत आहसटम एदगान्नासे अपे जीविते आरंभ कर तेनट अपे यानवा के निक मम पुद्गलिक विश्वास करनो ए विश्वासे पदनाम करगन मम मे ग्रंथेट දෙවිඳුන් කරා යන ගමන් කියලා නම් කෙරුවා. ග්‍රන්ථය තුල අපිට මුණ ගැහෙන සෑම චරිතයක්ම පොළවේ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු. කෙනෙකුට හිතෙන්න පුළුවනි මේ පුද්ගලයෙක්ද නැත්නම් පුද්ගලින් කීප දෙනෙක්ද. ග්‍රන්ථයට පෙරවදන සපයන සිරිල් ඉඳේරමුල් මහත්මයා කියන විදිහට මේක අමුතුම පොතක්. මොකද මේ පොත ආරම්භයේ සිට අවසානයේ දක්වාම දෙබසක් හැටියට යන්නේ. කොන්සී අපවාරච්චි මහත්මයා එතුමිය කියන විදිහට මේක සරල ගැමි සිංහලෙන් ලියලා තියෙන නිසා කතා රසය ඉතාමත්ම ඉහළ මට්ටමක පවතිනවා. මේකට පාදක වෙන්නේ සාමාන්‍ය ජන ජීවිතයේ මිනිස්සු අතර මුණ ගැහෙන ගුරුවරයෙක් පිළිබඳවයි. ගුරුවරයා සහ ළමයි, ගුරුවරයා සහ පරිපාලක, අධ්‍යාපන නිලධාරීන් සමග ඇතිවන ගැටුම්, ඒවට මුහුණ දෙන විදිහ. මේ සියලුම දේවල් කතානුසාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙදි විශේෂත්වයක් වෙන්නේ මේ පුද්ගලයා තමන්ගේ ආත්මය සමග විශ්ලේෂණයක් කරනවද විවේචනාත්මකව කතා කරනවද එහෙම නැත්නම් එයා යාට හැංගෙන දේ ලෝකයට ආත්ම භාවය ප්‍රකාශ කරනවද කියන එක ඒක ප්‍රේක්ෂකයා පාඨකයා තීරණය කරන්න ඕනේ මේ කියවීමේදී කෙනෙකුට වැටහෙන්න පුළුවනි මේ ප්‍රශ්න සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙනවද
පොත්වල පමණක් සීමා වෙනවද පොත්වල හමු වෙන දේවල් සාමාන්‍ය ජීවිතේ සිද්ධ වෙනවද කියලා ප්‍රශ්නය තමන්ගෙන ඕන තාක් උත්තරය දාර්ශනිකයි එවැනි හැඟීමක් තියෙන අපේ සමහර අයට මේක සමහරලට දරා ගන්න බැරි වේවි නමුත් මම අනන්ත අප්‍රමාණ දෙකලා තිනවා ලංකා සමාජයේ විවේචනයට හම්බෙන ඉතාමත්ම ඍණ ආකල්පයක් ඉතාමත්ම පහත් හැඟීමකින් විවේචනය දිහා බලන්න විවේචනයේ සුභවාදී නම් ඒකෙත් වැරද්ද මොකද්ද විශ්ලේෂණේ ඍණක් දෙන්න ඕනේ හුඟක් විට මිනිස්සු කතා කරන්නේ අනුන් ගැන තමන් ගැන කතා කරන අවස්ථාවල ඉතාම අඩුයි අපි අනුන් ගැන කතා කරන හැරෙට අපි අනුන් ගැන හැරෙටම දන්නවා වගේ අපි අපිවත් ගැනවත් හරියටම නැදන් අපි අනුන් ගැන කතා කරන්නේ කොහොමද ඒකට අපි තියෙන අයිතිය මොකද්ද අද මම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් විදිහට සේවය කළත් මගේ ආරම්භය රජයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට ඉතා කුඩා පාසල්වල මම අනිවාර්යයෙන්ම හැමතිස්සෙම තෝරගත්තේ කුඩා පාසල් ඒ කුඩා පාසල් තුලින් ගොඩාක් වෙලාවට අපිට සේවය කරන්න පහසුයි නිර්මාණ බිහි කරන්න පහසුයි ඒ තැන්වලදී හැලහැප්පීම් වැඩි මම හැමතිස්සෙම කියන දෙයක් තමයි පොල් වලින් තෙල් හින්දින එක හරි පහසුයි පොල් කුඩු වලින් තෙල් හින්දින එක අමාරුයි නමුත් මම හැමදාම කරේ පොල් කුඩු වලින් තෙල් හින්දින එක ඒ ගුරු ජීවිතය තුළ පාසල් ගුරුවරයෙක් හැටියට ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට විදුහල්පතිවරයෙක් හැටියට පසු කාලීනව පාසල් අධීක්ෂකවරයෙක් හැටියට මම ලැබපු අත්දැකීම් ජීවිතයේ රස නිරස එපාවීම් කලකිරීම් සියලුම දේවල් මේ ග්‍රන්ථය තුළ මම අන්තර්ගත කරලා තියෙනවා ගඟක් ගලාගෙන යනකොට ඒ ගඟට ගල් මුල් වැටෙනකොට ගස් කඩාගෙන වැටෙනකොට ඒ ගඟ ලස්සන වෙනවා වගේ අපේ ජීවිතය අපේ අරමුණා කරා යනකොට අපට එල්ලෙවෙන බාධක අනන්තයි අප්‍රමාණයි ඒ බාධක තුලින් ගලාගෙන යනකොට ජීවිතය ගොඩාක් සුන්දර වෙනවා ඒකත් හරියට මුහුදු වෙරළට එන රැල්ලක් ආපහු යනවා වගේ අපිට එන බාධක සියල්ල නැති වෙනවා නමුත් මුහුදු වෙරළ තියෙන ලොකු කළු ගලක් සුනාමියක් ආවත් වෙනස් වෙන්නේ නැහැ විනාශ වෙන්නේ නැහැ ඒ තරමටම අපි ස්ථීරව අපේ අදිෂ්ඨානය තුළ ඉන්නවනම් සියල්ල වෙන්නේ යහපතටයි කියලා අපිට තේරෙන දවසදී අපිට ජයග්‍රහණය ලැබෙනවා කියන එක මේ දෙවිඳුන් කරා යන ගමන් කියන ග්‍රන්ථයෙන් මම ලෝකයට කියන්න උත්සාහ කෙරුවා අනපේක්ෂිත අනතුරකින් පෙම්වතුන් බවට පත්වන යුවළකගේ නිර්භීත චාරිකාවක් කල්පාන්තයේ සිහිනයක් අද රාත්‍රී 10:30ට හිරු බ්ලොග් භාෂා තුලින් ඔබට නරඹන්නට පුළුවන් ඔය රාවණාගේ ශාපය ගැහුවාම තමයි සමෘද්ධිමත් ඉබර්නි ශිෂ්ටාචාරයක අපූර්වත්වය සොයා යන නිර්භීත පෙම් ජුවලකගේ වික්‍රමාන්විත චාරිකාව. ඒකේ දොර අරගන්න පුළුවන් වෙන්නේ මන්තර බලෙන් විතරම. කන්නඩ සිනමාවේ ආකර්ෂණීය රංග පෞරුෂයෙන් තිතුලන චෛත්‍රා චන්ද්‍රනාත් සහ ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රේමණීය උන්මාදය චන්න පෙරේරා ඇතුළු ප්‍රවීණ නළු ලිලියන් රසකගේ අද්විතීය රංගනයන්ගෙන් විචිත්‍රවත් වූ ත්‍රාසය සහ කුතුහලය සපිරි සිංහල චිත්‍රපටය දූතකවරු විවේක ගන්න යන්නේ කල්පාන්තේ සිහිනයක් අද රාත්‍රී 10:30ට අදට ආට් කැෆේ තුලින් සමු ගන්න අවසරයි. අද වගේම තවත් කලාලෝකේ නැවුම් තොරතුරු රසබර තොරතුරු සමගින් යලිත් ලබන සතියේත් මුණ ගැසෙමු. එතෙක් ඔබට සුබ සතියක්.